අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයට මා සහායකුත් සම්පූර්ණ වෙලා ඉවරයි. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ දේවස්ථානය තුල හිටපු කෙනෙක් වශයෙන් මේ මහා ඛෙදවාචකයට මුහුණ දුන්න මගේ දරුපවුලත් මෙතන සම්පූර්ණයෙන්ම හිටියා. ඉතින් මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට කැමති මේ මහා ඛෙදවාචකයට අපි මුහුණ දීලා ගමක් වශයෙන් අප ඇත්තරම සංසුන් කරේ අපගේ කාදිනල් හිමිපාණන් වහන්සේ. නමුත් මම සේවය කරපු මගේ ස්වාමියා එවැගේම දරුවන් මේ ගමේ අපිත් එක්කලා උදේ දවල් හවස රාත්‍රියේ මුණ ගැහෙච්ච හිනාවෙච්ච කතා කරපු විශාල පිරිසක් අද ජීවිතුන් අතර නැති වෙලා තාමත් මේ පාරක් පාරක් ගාන යනකොට අපි අඳුරු සෙවරලි මතින් තමයි ගමන් කරන්නේ. ඉතින් මේ මහා ඛෙදවාචකය මෙහෙම සමත්තර පත් වෙලා තියෙන්නේ මෝඩකම නිසාවත් නැත්නම් අපිට යමක් කර කියා ගන්න බැරුවත් නෙමෙයි. මම පෙර කිව්වාසේ අපේ කාදිනල් හිමිපාණන්ගේ වචනයට කීකරු වෙලයි තාමත් තියෙන්නේ. නමුත් අපි මේ රජයට අවධාරණයෙන් කියන්නට ඕනේ අපේ නිහඬතාවය අපේ ඉවසලිවන්ත භාවය ආයුධයක් කරගෙන අපි මෝඩයෝයි කියලා හිතන්නට එපා. මිනිස්සු නැගිටින්නේ කොයි වෙලාවෙද කියලා මේ ආණ්ඩුව දන්නේ නැහැ. 97 වතාවක් කියලත් එවැගේමයි පාස්කු ඉරිදින උදෑසන කියලත් අඩුම වශයෙන් කාදිනල්තුමාට එක දුරකථන ඇමතුමක් දුන්නා නම් මේ මහා ව්‍යසනය වළක්වා ගන්නට තිබුණා. මේ ආණ්ඩුව තමන්ගේ යුතුකම වගකීම මේ ජනතාව වෙනුවෙන් පැහැර හැරපු ලංකා ඉතිහාසයේ ඉන්න අන්තිම චුත්ත ආණ්ඩුවක් විදිහට තමයි අපි මේ දකින්නේ. එතින් මිනිසුන්ව රවට්ටන්නට ඉදිරිපත් කරපු ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මේ ඉස්කෝලේ යන තුන්වෙනි පන්තියේ ළමයක් දන්නවා ආණ්ඩුවේ වරදින් මේක කළේ මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් අමූලික බොරුවක් මේ ජනතාවට ඉදිරිපත් කළේ කියලා. අවසාන කොටත් කියන්නේ මිනිසුන්ගේ සීමාව කොයි මොහොතේ ඉක්මවා යයිද දන්නේ නැහැ. ඒ වගේම මතක් කරන්න කැමති රට ජාතියේ බේරගන්නට ආරක්ෂක ලේකම් වශයෙන් නායකත්වයේ දුන්නු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ අවස්ථාවේදී මඩ ගහන්නට එපා. මාස 6ක් කාලයක් තිබුණා. එතුමා වැරදිනම් එතුමා සල්ලි වලට පඩි දීලා බෝම්බ ගැස්සුවා නම් මිනී මැරුවා නම් මාස 6ක කාලයක් ඇයි මේ දක්වා නිහඬව ඉඳලා මේ ජනාධිපතිවරණයේ ආසන්න මොහොතේදී මෙවන් මඩ ප්‍රහාර එල්ල කරන්න කියලා අපිට අහන්නට සිද්ධ වෙනවා. එවන් මඩ ප්‍රහාර එල්ල නොකර අදාළ පුද්ගලයන්ම නීතියේ රැහැනට අසු කරගෙන අපට සාධාරණ ඉෂ්ට කර දෙන්නයි කියලා තමයි අවසාන වශයෙන් ඉල්ලන්නේ. ඒ වගේමයි සීමාව කොයි මොහොතේ ඉක්මවා යයිද කියලා කියන්නට දන්නේ නැහැ.